අයිබන් සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා. ටිකක් ප්‍රමාද වුණා අපි සමාව ඉල්ලන ඔබෙන්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී සභාපතිතුමන්, එවැගේම හිටපු උතුරු පළාත් ආණ්ඩුකාරවර රජිනෝල් කුරේමැතිතුමන් සමගින්. අයිබන්. අයිබන්. පිළිගන්නවා ජාතික රූපවාහිනියට. මුලින්ම රටේ කාරණා පිළිබඳ කතා කරන්න කලින් මම කැමති ඔබතුමාගෙන් මේ අධිකාරිය පිළිබඳ කතා කරනවා නම් වර්තමාන විද්‍යෙහි තත්ත්වය කොහොමද? රජයට කොච්චර ආදායම් උත්පාදනය කරනවද? කොයි විදිහටද වැඩපිළිවෙල දියත් වෙන්නේ? ලංකාවේ සම්පත් උත්පාදනයේ ජාතික ආදායමට කරන එකතුව පැත්තෙන් ගත්තාම ඉතාම වැදගත් දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට කළ හැකි ආයතනයක්. ඉතා ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව රත්න දීප නමින් හඳුනු ලැබුවා. මේ රටට අරාබියේ සිට මුස්ලිම්, පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි යන සියලු ජාතිකයන් ආකර්ෂණය වීමට එක හේතුවක් වුණේ මැණික්. ඇද්දත් මුතු මැණික්, කුරුඳු, ගම්මිරි, සාදිකා මේ කියන කාරණය. ඒ නිසා පාරම්පරිකවත් ඉතාම වැදගත්, අදත් ඉතාමත්ම වැදගත්. අපි වර්ෂයකට මිලියන 15,000ක විතර මුදලක් ජාතික භාණ්ඩාගාරයට එකතු කරනවා. නමුත් මම කල්පනා කරන විදිහට අපිට මීට වඩා වැඩි දායකත්වයක් ලබා දීමට පුළුවන්කම තියෙනවා. පහුගිය කාලවල වල ලංකාවේ ලැබෙන මැණික් වල අඩු වීමක් දකින්න ලැබිලා තියෙනවා. ඒකේ හේතුව දීර්ඝ කාලයක් තිස්සේ ඒ ඉඩම් වල මැණික් ගැරීම අවසන් වී තිබෙන නිසා දැන් ඉතුරු වී තිබෙන ඉඩම් පරිහරණය කරන්න බාධා රාශියක් තියෙනවා. ඒ නිසා විශාල ප්‍රමාණයක් වතු යායවල් හැටියට ඒ සමාගම් සතුව තිබෙනවා. සමහරක් ඒවා කුඹුරු ඉඩම් වලට යටත් වෙලා තියෙනවා. තවත් ඒවා වාරි මාර්ග වලට අයිති වෙනවා. එතකොට යම්කිසි මැණික් ගැරීමේ කටයුත්තක් කරනකොට ඒ සඳහා අවසර ගන්න වෙන විවිධ ආයතන වලින්, ගොවි ජන සේවා වලින්, ඊළඟට LRC එකෙන්, වනජීවී වලින්, වන සංරක්ෂණ වලින්, භූවිද්‍යා සමීක්ෂණ වලින්, මේ වගේ විවිධ පරිසර අධිකාරීන්, මහවැලි අධිකාරීන් මේ වගේ විශාල ආයතන වලින් පෙරලා තමයි මේක ලබා ගන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒ නිසා දැන් අපේ අවධානය මේ ටිකේ යොමු වෙලා තියෙනවා. ලංකාවේ ලැබෙන මැණික් පිටරට යැවීමේ කාර්යය සඳහා පමණක් නොව පිටරටින් මැණික් ආනයනය කරලා කපා උපදමා වර්ණ උද්දීපනය කරලා ඒකට අගේ එකතු කරලා නැවත පිටරට ඇරීම අප විසින් කළ යුතුව පවතින අලුත් ප්‍රවණතාවයක් ඇටියට හඳුනගෙන තියෙනවා. ඒ වගේම මේ පහුගිය සිදුවීමත් සමගම සංචාරකයන් ලංකාවට එම අඩුවීම නිසා ඒකත් මැණික් වෙළඳාමට බරපතල ප්‍රහාරයක් වෙලා තියෙනවා. ඒ නිසා අපි දැන් අපගාවට මැණික් හොයාගෙන එනවා වෙනුවට අපි ඒ මැණික් වෙළඳපොළවල් හොයාගෙන යා යුතු කාලයේ අද ඇවිත් තිබෙනවා. ඒ නිසා වඩ වඩා ජාත්‍යන්තර ප්‍රදර්ශනවලට, ජාත්‍යන්තර වෙළඳපොළවලට අපේ ව්‍යාපාරිකයන් යොමු කරවන්න, දිරිගන්වන්න වැඩ කළ යුතුව පවතිනවා. අපි අර ලග්ගල පල්ලේක මොයි පැතිවල යනකොට දකිනවා කොඹුරු වලත් දැන් මැණික් ගන්නවා. ඔව්. එතකොට පරිසරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැවැන්ත වැඩ පිළිවෙලක් අරගෙන පරිසර සංරක්ෂණය. මේ දෙකේ විදේශ විනිමය උපයීමටත් මේ ව්‍යාපාරයත් අවශ්‍යයි. කොහොමද මේ දෙක සමතුලිතව කරගෙන යන්නේ? දැන් ඒ සඳහා පරිසරය සංරක්ෂණය කිරීමේ විවිධ උපාය මාර්ග අනුගමනය කරලා තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට ඒවා මැණික් ගැරීම නිසා හානි වන ඉඩම් නැවත පිළිසකර කරන්න, ප්‍රතිසංස්කරණය කරන්න මැණික් සංස්ථාව මගින්ම යම් යම් නීති රීති තියෙනවා. දැන් උදාහරණ විශාල වල්වල් හැදුනොත් ඒවා නැවත පිරවීමට ඒ පස්ම යොදා පිරවීමට පාංශු කාදිනේ වැළැක්වීමට නිසි පියවර අරගෙන තියෙනවා. දැන් කුඹුරු වල ඒ කරන දේවල් වලින් ඊට පස්සේ නැවත කුඹුරු වගා කිරීමේ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ වගේම දැන් දෝනා පතල් බහිනකොට ඒවා බොහෝ විට සිදුරු හැටියට ඇතුළට ගිහින් යන්නේ. ඒ නිසා මතුමත්යේ කටයුතු කරගෙන යෑමට ඒකේ බරපතල බාධාවක් නැහැ. සෑම පරිහරණයක් තුළම අපහරණයක් තියෙනවා. ඒ නිසා සෑම සංවර්ධන කටයුත්තක් තුළම පරිසරයට යම්කිසි තර්ජනයක් තියෙනවා. ඒ නිසා පරිසර හානිය අවම කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු අපි අනුගමනය කරනවා. හොඳයි. අර මැණික් පිටරටින් ගේනවා කිව්වොත් එහම අපේ රටේ දේශීය අයට ගැටලුවක් කෙන එකක් නැති වෙයිද? නැහැ, ගැටලුවක් වෙලා නැහැ. අපේ මැණික් වලට අවශ්‍ය තරම් ඉල්ලුම තියෙනවා. ඉල්ලන ප්‍රමාණයට අපිට සපයන්න
බැහැ. ඒ නිසා ඒ විතරක් නෙමෙයි දැන් ඒ ඉල්ලුමේ පරිමාණයන් තියෙනවා. ඉතා ඉහළ වටිනාකම් ඇති මැණික් ඉල්ලන අයත් ඉන්නවා. ඒ වගේම ස්වර්ණාභරණ කර්මාන්තයට ඊළඟ විශේෂයෙන් මේ උරුලෝසු කර්මාන්තයට මේ වගේ වලට අවශ්‍ය වෙන කුඩා මැණික් වර්ග අවශ්‍ය වෙලා තියෙනවා. ඉතා ඉහළ වටිනාකමක් නැති අඩානගිගල් වගේම රළු මැණික් වගේ දේවලුත් තියෙනවා. අපි ගෙන්නන්නේ රළු මැණික්. රළු මැණික් ගෙනල්ලා ඒවා කපා උපදමලා තමයි අපි අගේ එකතු කරලා අපේ රටට වටිනාකමක් එකතු කරගෙන ආපහු අරින්. ඒක නිසා ලංකාවේ මැණික් කර්මාන්තයට බාධාවක් වෙලා නැහැ. හොඳයි. අවසාන වශයෙන් මේ මැණික් කර්මාන්තය පිළිබඳ කතා කරද්දී බලපත් නිකුත් කිරීම විධිමත් ආකාරයෙන් හරි විදිහට සිදු වෙනවද? ඔව්. දැන් එතෙන්දී මං කියන්නේ මේ ඒ සඳහා ගමන් කළ යුතු විශාල ක්‍රියාවලියක් තියෙනවා. විශේෂයෙන් මේ ඉඩමක 3/2ක අයිතිය ඔප්පු කළොත් තමයි ඒ ගැරීමේ කටයුතු කරගෙන යන්න අවසර දෙන්නේ. ඒකට අභියෝග එල්ල වුණොත් ඊට පස්සේ අපි ඒවා පරීක්ෂණයට පත් කරලා ඒ අභියෝගයේ දැන් විශේෂයෙන්ම රත්නපුර වගේ ප්‍රදේශවල ගත්තාම ඉඩම් පිළිබඳව තියෙන විශාල මේ අයිතින් පාරම්පරිකව තනි බුද්ධියට බෙදුම් නඩු වලින් පැහැදිලිව ඔප්පු නැහැ. නිසා ඒවට නින්ද ගම්වල තියෙනවා. එතකොට විහාර ගම්වල ඒ වගේ ඒවත් තියෙනවා. ඉතින් මේ සියල්ලංගෙම අනුමැති අවශ්‍ය වෙනවා. එතන අයිතිකාරුවන්ගේ කැමැත්ත ප්‍රකාශ වෙන්න ඕන. ඉඩම්වල 3/2 අයිතියක් තියෙන්න ඕන. ගෝජන සේවාවෙන් අවසර ගන්න ඕන. ඒ වගේ විශාල අවසර ප්‍රමාණයක් තුලින් තමයි අපිට ඒක ගන්න වෙන්නේ. හොඳයි. අපි රටේ පවතින තත්ත්වය පිළිබඳ කතා කරන්නේ මෙතුමන් හිටපු ආණ්ඩුකාරවරය. ඒ වගේම අනිකුත් කාරණේ තමයි ලංකාවේ දේශපාලන ඇතුළේ කැපිපෙන චරිතයක් ලෙසින් කටයුතු කළේ තුමන් රටේ වගකිවතු අමාත්‍ය ධූරයන් දැරුවා. අද පවතින දේශපාලන තත්ත්වය ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? මේක අනාගතයේ කොයි විදිහට වේවිද? ඇතමුන් කියනවා රට අස්ථාවර වී කියනවා කියලා, තවත් පාර්ශවයෙන් කියනවා මේක වෙනස් වෙන්න ඕනේ කියලා, තවත් පාර්ශවයෙන් කියනවා ජනාධිපතිවරණය මේක වෙනස් වෙන්න ඕනේ කියලා. ඔබ දකින්නේ කොතනද වෙන්නේ? ඔබතුමා කිව්ව පරිදිම මටත් පේන විදිහට ඉතාමත්ම අර්බුදකාරී අවස්ථාවක අපි පසු කරන්නේ. ඒක දේශපාලනය පිළිබඳ බරපතල ගැටලු ඇති කරනවා. ඒ වගේම ජනවාර්ගික මූලධර්ම අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රශ්න වලින් අපි පීඩා විඳිනවා. ඊළඟට ඒ නිසාම ආර්ථික ගැටලු රාශියකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. රුපියලේ අගය බාල්දු වෙමින් යනවා. අපනයනයන් අධෛර්ය වෙලා තියෙනවා. සංචාරක කර්මාන්තය නැවත පුනරුත්ථාපනය කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් විශාල අභියෝගයන් රාශියකට මුහුණ දෙන වකවානුවක් මේ තුල තිබෙනවා. රටේ යම්කිසි අරාජික ගතියක්, අස්ථාවර ගතියක්, ව්‍යාකූල ගතියක් දකින්න ලැබෙනවා. මේකට හේතුව මම දකින්නේ මූලික වශයෙන් අපේ රටේ පවතින මේ දේශපාලන ව්‍යුහය මගින් තමයි මේ සියලු කාරණාවලට මූලික දේවල් සම්පාදනය වෙන්නේ කියලා මම දකින්නේ. එකක් මේ දේශපාලනයේ තුල ස්ථාවර ආණ්ඩු ඇතිවීමට ඇති නොහැකියාවක්. දැන් උදාහරණයක් ඇටියද අපි ගමු. මොනතරම් ස්ථිර ආණ්ඩුවක් වගේ මහා රැල්ලක් ආවත් පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම බරපතල ගැටලුවක් ඇති වෙලා තියෙනවා. උදාහරණයක් ඇටියට එක්සත් ජාතික පක්ෂය අවුරුදු 17ක් රටපාලනය කරලා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මහා රැල්ලකින් ඇවිල්ලත් එතුමියට තිබුණේ වැඩි එක ඡන්දයයි. එතකොට ඒ සඳහා ඔවුන්ට සිදු වුණා සුළු සුළු කණ්ඩායම්වල සහයෝගය නැතුව ආණ්ඩුව ගෙනියන්න බැරි වුණා. එදා මෙදා තුර බලයට පත්ත සෑම රජයකටම ස්ථාවරත්වයක් පවත්වා ගන්න මේ සුළු කණ්ඩායම්වල ශක්තිය අවශ්‍ය වෙනවා. ඒ සුළු කණ්ඩායම්වල ඒ රජයට ඇතුල් වෙනකොට ඔවුන්ගේ අසාධාරණ සමහර වෙලාවට ප්‍රමාණවත් නොවන මේ අති ප්‍රමාණික වාසි ලබා ගන්න උත්සාහ කිරීම තුළ මම හිතනවා යම් අර්බුදයක් ඇති වෙලා තියෙනවා. දෙවෙනි කාරණේ විශේෂයෙන්ම මේ විධායක ජනාධිපති ක්‍රමය අඩලුණුකම් තිබුණත් රටේ ස්ථාවරත්වය සඳහා ඉතාමත් වැදගත් දෙයක් වුණා. 19 වෙනි සංශෝධනය මගින් මම හිතන්නේ බරපතල ගැටලු රාශියක් ඇති කරලා තියෙනවා ස්ථාවර රජයක් පවත්වාගෙන යන්න. ඒ වගේම ඒක තුළ ආණ්ඩුව තුළම විධායක ජනාධිපතිවරයත් වැඩ අගමැතිවරයත් අතර මේ වගේ ප්‍රශ්න ඇති වෙන තත්ත්වය. ඕක ආචාර්ය එන්.එම්. පෙරේරා ඒ දවස්වලම කිව්වා මේ මේ ඇතිවන තුළ විධායකය හා අගමැතිවරය අතර ගැටුමක් ඇති වුණොත් රට මේ වගේ අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා කියලා
මේ ආණ්ඩු ක්‍රම ඇති කරන වකවානු තුළම කිව්වා. එනිසා ඒකෙත් බරපතල ගැටලුවක් ඇතිවෙලා දැන් ඉදිරියට ඇතිවෙන මැතිවරණයකදී වුණත් ඒ පැහැදිලි බහුතරය ලබා ගැනීමට ප්‍රධාන දේශපාලන ධාරාවන්ට ඇති අමාරුව හින්දා ඒ නිසා මේ ඉතා සුළු කණ්ඩායම්වල බලයට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඒක තුළ බරපතල අස්ථාවර භාවයන් ඇති කරනවා. හොඳයි. අපි ආපහු බලාපොරොත්තු වෙන්නේ මේ නොවැම්බරේ විතර වෙනකොට ජනාධිපතිවරණයක්නේ. ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවක් ගෙනව මේ විධායක ජනාධිපති ධුරය නැති කළ යුතුයි කියලා. ඔබ විශ්වාස කරන්නේ මේක පැවති යුතු එකක් කියලාද? මම කියන්නේ දැන් මීට පෙර අපි අද්දුටු දේ තමයි පාර්ලිමේන්තු මැතිවරණය කරන අගමැතිවරයා බලවත් වීම. එතකොට ඒක තුළ යම් දුර්වලකම් රාශියක් දැකලා තමයි විධායක ජනාධිපති ක්‍රමය ඇති කළේ. කියන්නේ අවුරුදු 5න් 5ට මේ රටේ ආණ්ඩු වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ඇතුළතුළත් බරපතල අර්බුදු වලට මුහුණ දෙනවා. ඒ නිසා ස්ථාවර ශක්තිමත් ප්‍රතිපත්තියක් දිගින් දිගට ගෙන යන්න බැරි වෙනවා. දැන් මම හිතන්නේ ජයජයවර්ධන මහත්තයා බලයට ගන්නකොට එතැන් සිට අවුරුදු 17ක් එක දිගට රට පාලනය කරා. එක දිගට. ඒ කාලේ ඇතුළත උතුරෙත් කලබල තිබුණා, දකුණේ තරුණයන්ගේ නැගිටීම තිබුණා, දෙකොන විලක්කුවක් දෙපැත්තම ගිනි ගන්නවා. ඒ අතරේ ආර්ථික කටයුතු කරගෙන ගියා. ආර්ථික සංවර්ධන වේගයත් බොහොම වේගෙන් ඉස්සරහට එන්න පටන් ගත්තා. ඒ ඇති කරපු දේශපාලන ස්ථාවරභාවය නිසා. ඒ නිසා මම කියන්නේ කුමන ක්‍රමයක් ඇති කරුවත් රටේ පවතින දේශපාලන ස්ථාවරභාවය රැකෙන පරිදි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් වුණේ නැත්තම් ජනතාවගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු අර්බුදයකට එනවා කියන එක. හිටපු උතුරු පළාත් ආණ්ඩුකාරවර වර්තමාන මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිතුමන් රජිනෝල් කුරේමැතිතුමන් සමගින් අපි කතා කරමින් ඉන්නේ. අවසන් මිනිත්තු කිහිපය. ලංකාවේ පාස්කු විරුද්ධ දින ප්‍රහාරයත් එක්ක විවිධ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වෙනවා අපි දැක්කා. මුස්ලිම් ඇමතිවරු ඉල්ලාස් වෙලා වුන් එක ගොඩකට ගියා. ඒ වගේම තවත් පිරිසක් භික්ෂුන් වහන්සේලා තවත් අරගලයක් දියත් කළා. මේ ඇතිවෙච්ච අරගලයත් එක්ක එකට සාධාරණ තිරසාර විසඳුම් අපි හොයාගත්තද නැත්නම් අපි අර කෑලි වලට කැඩලා තිබිච්ච එක තව කැඩුනද? මම දකින විදිහට මේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරනවා මිසක් රෝග නිදහණයට තාම අත තියලා නැහැ කියන එකයි මගේ හැඟීම. මේක මුළු ලෝකේ පුරාම මූලධර්මවාදයත් අන්තවාදයත් ත්‍රස්තවාදයත් තුන් නිවුන් සොහිරන් හැටියට ඒකට බැඳිලා කටයුතු කරනවා. ඒ නිසා මේ ප්‍රශ්නයට උත්තර සොයද්දී ලෝකයේ තියෙන අත්දැකීම් ටිකක් ඒ වගේ මේ රටේ තියෙන අත්දැකීමුත් අපි ඒකරාශි කරගන්න ඕන. මම දකින විදිහට නම් මූලධර්මවාදය සහ අන්තවාදය පරාජය කළ යුතුයි. ඒක පරාජය කරන්න මාවත් කීපයක් අනුගමනය කරන්න. ඒක දාර්ශනික මතවාදීමේ අදහස්මය අරගලයක් එක පැත්තක යන්න ඕන. අන්තවාදයට මූලධර්මවාදයට විරුද්ධව. ඒ වගේම අවිගත්තුන් සහ සීදිවි නසා ගන්න අය විසින් මුළු මහත් සමාජය ත්‍රස්තවාදෙන් ගිල ගන්න හදනකොට ඒකට අවියට අවියම් පහර දීමක් අවශ්‍ය වෙනවා. ඊළඟට තුන්වෙනි එක දේශපාලන නීතිය දේශපාලනමේ අවශ්‍ය සංශෝධන රාශියක් කෙරෙන්නට ඕන. මේක අපේ මව්බිම. මේ අපේ මව්බිමේ අපේ ප්‍රධාන සංස්කෘතිය අපේ ප්‍රධාන ධාරාවත් සමග අනිත් අය එකමුතු කටයුතු කරන්න. මේකට හොඳ උදාහරණ පුටින් කියලා තියෙනවා. පුටින් කියලා තියෙනවා ඒ ප්‍රදේශයේ මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධයෙන් කතා කරනකොට අද ප්‍රංශයේ ජර්මනියේ එක්සත් රාජධානිය වෙන දේ ගැන මම හොඳට අත්දැකලා තියෙනවා. සරණාගතයන් හැටියට එන අයට අනුකම්පාවෙන් අපි මනුෂ්‍යත්වයෙන් සලකලා අද ඒ රටේ බරපතල ප්‍රශ්න උද්ගත කරන තත්ත්වයකට ඇවිත් තිබෙනවා. ඒ ඔවුන්ගේ රට නෙවෙයි. මානව දයාවෙන් අපි ඔවුන් සලකලා පිළි අරගෙන නමුත් ඒකේ ප්‍රතිඵලය වෙලා තියෙන්නේ අද ඒ රටේ පැවැත්මටත් බරපතල අර එන්සා පුටින් කිව්වා රුසියාවේ ඒ දේ වෙන්න ඉඩ තියන්නේ නැහැ. එන්සා රුසියානු සංස්කෘතිය රුසියානු භාෂාව ඒ නීතියට අවනත වෙලා කටයුතු කරන්න ඕන. එම අව නීතියට කැමති නැත්නම් ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ රටවල් වලට නැවත යන්න කියලා. ඒ නිසා ඒ වගේම මෝඩි අද ඉන්දියාවේ ක්‍රියාත්මක කරන්නේ ඉන්දියානු අනන්‍යතාවය ආරක්ෂා කරගෙන. ඒ නිසා ජාතීන් ඉන්නවා නම් තමයි ජාත්‍යන්තරය තියන්නේ. ජාතීන් නැති ජාත්‍යන්තරයක් ගැන කතා කරන්න බෑ. ඒ නිසා ජාත්‍යන්තරවාදී නිර්ණායකයන් යුරෝපීය නිර්ණායකයන් සහ අගෙයින්වල මිනුම් දඬු ඒ විදිහටම ඇවිල්ලා මේ රට තුළ පාවිච්චි කිරීම තුලින් මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න බෑ. ඒ නිසා අපි දකිනවා මේ අන්තවාදය පරාජය කිරීම සඳහා නෛතික වශයෙන්
දේශපාලන වශයෙන් සහ මතවාදී වශයෙන් අරගලේ ඉස්සරහට ගෙනියන්න ඕන. මේ සිදුවීම මෙතනින් ඉවරයි කියලා අපි නැවත නිදා වැටුනොත් අපි මේ වෙනතෙක් හිටියේ කොහෙද? මහා ආයුධ ගොඩක් මත නිදාගෙන හිටියේ. අපි දන්නේ මෙවැනි පිපිරීමක් ඇති වෙයි කියලා. ගිනි කන්දක් මත බුදියගෙන හිටියා. ඒක නිසා මේක ඇතුලේ මෙවැනි විස බීජ ගෙනියන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒක සඳහා අවශ්‍ය තිරසාර පියවර ඉදිරි කාලය තුලදී ගන්න ඕන පක්ෂවල වාසිය නොක්තක. හොඳයි. අර දේශපාලකයාව ඛණ්ඩනය කරන්න සිද්ධ වුණා අපිට මේ දවස් ටිකේදී. සිංහල දේශපාලකයා, කතෝලික දේශපාලකයා, මුස්ලිම් දේශපාලකයා විදියට. ඒක කොයිතරම් නම් අහිතකරද රටකට? ඒ කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඇති වෙච්ච දවසේ ඉඳලම වැඩේ වුණා. ඉංග්‍රීසි විසින් රට පාලනය කරනකොටත් ඔවුන්ගේ සභාවලට, මන්ත්‍රණ සභාවලට තේරුවේ බර්ග, මැලේ, සිංහල, උඩ රට දෙමළ එහෙම කියලාමයි තේරුවේ. ජනවාරියේ පදනමක් ඔවුන් දීලා තිබුණා. ඒ වගේම නිදහස ලබාගත්තට පස්සෙත් මේ පක්ෂ සීමා වුණා ඒ ප්‍රදේශවල. උතුරු පළාතට, නැගෙනහිර පළාතට, කඳු රටට සහ දකුණට. ඒ නිසා ආණ්ඩු ක්‍රමයෙන් බෙදන්න ඉස්සෙල්ලා දේශපාලන පක්ෂ වශයෙන් මේ රට බෙදාගෙනයි. මේ රටේ තවමත් ජාතික පක්ෂ ගොඩනැගිලා නැහැ. මේ රටේ තවමත් ගොඩනැගිලා තියෙන එක්තරා ආකාරයක ගෝත්‍රික පක්ෂ, ප්‍රාදේශික පක්ෂ. ප්‍රධාන පක්ෂ දෙක දකුණට සීමා වෙලා අනිත් පක්ෂ උතුරට සීමා වෙලා. ඒ නිසා රට බෙදලා තියෙන්නේ මේ පක්ෂ නායකයෝ විසින්. ඇයි මේ එක පක්ෂයක් ඇතුලේ මේ සියලු නායකයෝ පක්ෂ බෙදුනට කමක් නැහැ. නමුත් ඒ ධාරාවන් ඒක තුළ නිරූපණය වෙන්න ඕන. හැම දේශපාලන පක්ෂයක් තුළම සිංහල, දෙමළ, මුස්ලිම් අය නියෝජනය වෙමින් නායකත්වයෙන් ඇතුළේ ඒ තුළ ඉඳගෙන මේ තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න. දැන් වෙලා තියෙන ජාතිය පදනම් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් වෙන්න නායකයාට කණ්ඩායමක් ඉන්න ඕන. කණ්ඩායමක් ඇති කරගන්න ක්‍රමයක් තියෙන්න ඕන. එතකොට ක්‍රමය මොකද? ලේසිම දේ දර්ශනයක්, මතවාදයක්, ප්‍රතිපත්තියක් උඩ කණ්ඩායමක් හදාගන්නවට වැඩිය ලේසි ජාතිය, කුලය, ආගම, ප්‍රදේශය, නිකාය අනුව බෙදාගන්න. ඒ නිසා බලලෝභී දේශපාලනඥයන් විසින් ඉක්මනින් බලය කරා මාරු වීම සඳහා ලබා ගැනීමට මෙවැනි ඒවා පැතිරවීමේ ප්‍රතිපාක තමයි අපි අද දෙන්නේ. හොඳයි. තව කතා කරන්න තිබුණා නම් හොඳයි. කාලය තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අපි අද කතා කරමින් සිටියේ මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරී සභාපතිතුමන්, හිටපු උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමන් සමගින් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අද රැවිනීම වෙනුවෙන් අපි අදට ආයුබෝවන් සුබ දවසක් කතා බහ නිමාව කරනවා. හෙට යළි හමු වෙමු. හෙට දවසේදී විශේෂයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ විජේතුංග මැතිතුමන් සමගින්. හෙට යළි හමු වෙමු. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්. ආයුබෝවන්.